නිරෝගී දිදුලන කෙස් කළඹක් ලබා ගන්න කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම ෂෙයා කරන්න තමයි හදන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. Welcome to my channel. Hi everyone, good morning. අන්න ඉතින් මගේ දවස පටන් ගන්න තමයි මම හදන්නේ. අනිවාර්යෙන්ම අපේ නියපොතු වැවෙන්න, කොණ්ඩේ වැවෙන්න, අපේ ඇඟේ හැම දෙයක්ම වර්ධනය වෙන්න නිදියන එක අනිවාර්යෙන්ම වැදගත් දෙයක්. පැය 8ක් වගේ නිදිය ගන්නවා නම් අපේ ඇඟට ගොඩක් හොඳයි. නිදියලා ඇහැරුණ ගමන්ම දැනෙන මේ පොඩි කම්මැලිකමට ඔයා මේ විදිහට ස්ට්‍රෙච් ටිකක් කරලා බලන්න. එතකොට අපේ දවස අපිට ෆ්‍රෙෂ් එකේ පටන් ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපේ ඉසකෙස් වැවෙන්න අවශ්‍යම දෙයක් තමයි වතුර කියන්නේ. ඉතින් ලීටර් දෙකක් ඔයා වතුර බොන්න ඕනේ දවසකට. උදෙන්ම ඇහැරුණාම හිස් බඩට වතුර එකක් බොන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ කොණ්ඩේ පීරණ එකත් අපිට වැදගත්ම දෙයක්. උදෙන්ම නැගිටලා ඔයා ටිකක් ෆ්‍රෙෂ් වෙන්න ඕනි හින්දා ඔයාට පුළුවන් ඔයාගේ කොණ්ඩේ පීරන්න. කොණ්ඩේ පීරණ එක අනිවාර්යෙන්ම උදේ රැයි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. උදෙන්ම නැගිටලා ඔයාගේ කොණ්ඩේ පීරලා අවුල් කඩන්න. ඔයාලට පේනව ඇති මගේ කොණ්ඩේ ඩ්‍රයි වෙලා තියෙනවා. මොකද පහුගිය ටිකේ මට ස්කින් කෙයාවත් හෙයා කෙයාවත් මුකුත් කරන්න බැරි වුණා. එහෙනම් එන්නකෝ අද දවසේ මම හෙයා එකට තෝරගත්තා. ඉතින් මම මොනවද කරන්න කියලා ඔයාලත් එක්කම මම අද ෂෙයා කරගන්න තමයි හදන්නේ. එහෙනම් යමු මුලින්ම මම මොනවද කරන්න කියලා බලන්න. මම දැන් හදන්නේ හෙයා මාක්ස් එකක් හදාගන්න. ඒකට අපිට ඕනේ බිත්තරයක්. මම මෙතන සම්පූර්ණ බිත්තරයක් ගන්නවා. ඊට පස්සේ මම දෙහි එකතු කරන්නේ බිත්තරවල එන සිනිගඳ නැති කරන්න පුළුවන් දෙහි බින්දු දෙකක් දාගත්තහම. ඉතින් මේක ගොඩාරියක් හොඳ මාක්ස් එකක්. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක හොඳට මික්ස් කරගන්න. එන්න මේ වගේ උකු තික් ලේ එකක් ආවොත් හරියටම හරි අපේ හෙයා මාස් එක දාගන්න. අපි මේ හදාගත්තේ හෙයා මාක්ස් එක දැන් කොණ්ඩෙට ඇප්ලයි කරන්න තමයි මේ හදන්නේ. මුලින්ම ඔයාගේ කොණ්ඩේ වතුර ටිකක් අරන් මේ විදිහට තෙමා ගන්න. එතකොට අපේ කොණ්ඩෙට හොඳට මේක දාගන්න අපිට පුළුවන්. ඔයාගේ කොණ්ඩෙත් ගොඩක් යනවද? ඒ වගේම කොණ්ඩේ වැවෙන්නේ නැහැ. හැම වෙලේම කොණ්ඩේ ඩ්‍රයි වෙලාද තියෙන්නේ. එහෙනම් ඔයාටත් මේ හෙයා මාක්ස් එක ගොඩාක් හොඳයි. ඉතරේක ගුණ ගත්තහම නියාසීන්, පොටෑසියම්, මැග්නීසියම් වගේම ප්‍රෝටීන් බහුලව අන්තර්ගත වෙනවා. අපේ ගොඩක් කොණ්ඩේ යනවා නම් ඒ කොණ්ඩේ යන එක නවත්තලා අපිට දිදුලන සිනිදු කෙස් කළඹක් ලබා ගන්න පුළුවන් මේ බිත්තර හෙයා මාක්ස් එකෙන්. ඔයාට තියෙන්නේ මේ විදිහට රොදෙන් රොදේ ඔයාගේ හොඳට ස්කල්ප් එකට මේ බිත්තර ටික ගාගන්න. මේ විදිහට ගාන ගමන් ඔයාගේ ඔළුවට පොඩි මසාජ් එකක් දෙන්න අමතක කරන්න එපා. ආලා ඉතුරු වෙන ඒවා ඔයාට පුළුවන් ඔයාගේ හිස කෙස්වල මේ විදිහට ගාන්න. මේ වගේ ගාලා ඉවර වෙලා ඔයාගේ කොණ්ඩේ පිටිපස්සට දාලා ඒ පිටිපස්සෙත් ගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ කොණ්ඩේ හොද්දට මසාජ් කරන එක. විදිහට විනාඩි 3ක් විතර මසාජ් කරලා ඔයාට පුළුවන් ඔයාගේ කොණ්ඩේ මෙහෙම බැඳලා විනාඩි 20ක් තියලා ඇල් වතුරෙන් හොද්දට හෝදලා අරින්න. ගෙදර තියෙන හෙයා කැප් එකක් හරි ඔයාලට කොණ්ඩේට මොකක් හරි දාගන්න පුළුවන්. මොකද මේක බිම වැටුනොත් කිතරන සිනිගඳ ගහන හින්දා. මේ විනාඩි 20කට පස්සේ ඔයාලට පේනව ඇති කොණ්ඩේ අල්ලද්දී මේ වගේ ගොඩක් ඝන විදිහට අපේ ඇඟිලිවලට දැනෙනවා. ඒ කියන්නේ හොදලා අරින්න හොඳටම හොඳයි. රේසමට මේ වගේ කොණ්ඩේ පහලට දාලා අපිට තියෙන්නේ මේක හොදලා අයින් කරන්න. මේ හෙයා මාක්ස් එක සතියකට සැරයක් ඔයා ඔයාගේ කොණ්ඩේට ගාලා බලන්න. ඔයාලගේ කොණ්ඩේ ලොකු වෙනසක් ඔයාටම තේරෙයි අනිවාර්යෙන්ම. මේ විදිහට අපි අපේ හෙයා මාක්ස් එක හොදලා අරින්න ඕනේ ඇල් වතුරෙන්. කිසිම ෂැම්පෝ එකක් නම් මේ වෙලාවට ගන්න යන්න එපා. මොකද ඒකේ ගුණ එහෙම්මම නැති වෙලා යනවා. මොකද ෂැම්පෝ ටිකක් සැර නිසා. ඊට පස්සේ මම ඔළුවත් හොදගෙන ඉවර වෙලා අර ඇඳුමත් මාරු කරා. මොකද බිත්තර සාරු වැටුණ නිසා. දැන් තියෙන්නේ කොණ්ඩේ හොඳට හොදලා අපේ කොණ්ඩේ තෙත හිඳව ගන්න. අනිවාර්යෙන්ම ඔයත් කොණ්ඩේ පිහිද්දි
පරේසමට මේ විදිහට ඔයාගේ කොණ්ඩේ පිහදාන්න හයියෙන් කොණ්ඩේ ගස ගස පිහදාන්න යන්න එපා. ඒකෙනුත් අපේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඔයත් ඔයාගේ ස්කින් එක ගැන ගොඩාරියක් හිතනවා වගේම ඔයාගේ කොණ්ඩේ ගැනත් අනිවාර්යෙන්ම හිතන්න. මොකද කොණ්ඩෙනුත් අපේ පෙනුමට ලස්සනක් එකතු කරන්න පුළුවන්. ඒ හින්දා නිරෝගී කෙස් කළඹක් කියන්නේ ඔයාගේ පෙනුම තවත් ඉස්මතු කරලා පෙන්නන දෙයක්. ඔයාගේ ප්‍රධාන ආහාර වේල් තුන මගාරින් නැතුව අනිත් ඊට අමතරව ඔයාගේ කොණ්ඩේ, නියපොතු, මේ දේවල් වැවෙන්න ධාන්‍ය වර්ග ගොඩක් වැදගත්. ඒ අතරෙනුත් ආමන්ඩ් ඇට කියන්නේ විටමින් ගොඩක් තියෙන කෑමක්. විටමින් A, විටමින් B, විටමින් B1, B6 වගේ මින් අන්තර්ගත වෙන හින්දා අපේ කොණ්ඩේ ඉගු කරලා ශක්තිමත් කරන්න පුළුවන්. මැග්නීසියනුත් තියෙන හින්දා අපේ කොණ්ඩේ වර්ධනය තව තවත් වැඩි කරනවා මේ ආමන්ඩ් ඇට වලින්. ඊළඟට මම හදන්නේ ටෝන් එකක් හදාගන්න. මේ ටෝන් එකට අපිට ඕනේ පේරකොළ, ඊට පස්සේ ඕන කරනවා දෙහි ගෙඩියක්. ගෙදර තියෙන දේවල් වලින්ම කිසිම වියදමක් නැතුව අපිට මේ දේවල් කරගන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩෙත් වැවෙනවා හොරයි නම් කොණ්ඩේ ඉස්සොරි බහුලවම තියෙනවා නම් මේ ටෝන් එක ඔයාට ගොඩාරියක් හොඳයි. මුලින්ම අපි පේරකොළ හීනියට මේ වගේ කපාගෙන ඒකට අපි වතුර චුට්ටක් එකතු කරනවා බ්ලෙන්ඩ් වෙන විදිහට. අපිට ඊළඟට තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරගත්ත අපේ පේරකොළ යුෂය එක හොඳට මේ වගේ පෙරණ එකක් අරගෙන මේ විදිහට පෙරා ගන්න. පේරකොළ කියන්නේ ගොඩක් හොඳ දෙයක්. අපිට ඒක තම්බල ගන්නත් පුළුවන්. ඒ වුණාට අපි තම්බන්නේ නැතුව මේ විදිහට ගත්තහම ඒකේ ಗುಣ ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා දෙහි යුෂ ටික. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ වගේ ස්ප්‍රේ බොටල් එකක් හොයාගන්න. මම නම් මේ ගත්තේ ගෙදර තිබ්බ ස්ප්‍රේ බොටල් එකක්. මේ විදිහට හොඳට හෝදලා පිරිසිදු කරලා අරගෙන අපිට තියෙන්නේ ඒකට අපේ ආගත ටෝන් එක දාලා අපේ කොණ්ඩෙට ඇප්ලයි කරන්න. මේ වගේ බොටල් එකක් ගත්තහම අපිට ලේසියෙන්ම අපේ කොණ්ඩෙට මේ ටෝන් එක ඇප්ලයි කරගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ ඔයාගේ වේලුණු කොණ්ඩෙට මෙන්න මේ විදිහට රොදෙන් රොදේට මේ ටෝන් එක ගා ගන්න. මේ ටෝන් එක ගොඩාරයක් සුවඳයි. අපේ හෙයා මාක්ස් එකේ තවත් ටිකක් සෙනගඳ එනවා නම් මේ ටෝන් එක ඇප්ලයි කරද්දි ඒක නැති වෙලාම යනවා. පේරකොළ වලින් අපේ කොණ්ඩේ ශක්තිමත් කරන්න වගේම දිගු කරන්න පුළුවන් ගුණයක් තියෙනවා. අපි මේකට එකතු කරගත්ත දෙහි යුෂ වලින් අපේ ස්කල්ප් එකේ තියෙන ඉස්සොරි තත්ත්ව වගේම කුඩු කුඩු යාම, එතකොට අපිට ඇවිල්ලා තියෙන දද, කුෂ්ඨ, මේ වගේ දේවල් මේ ටෝන් එකෙන් අපිට නැති කරගන්න පුළුවන්. ටෝන් එකත් ඔයාගේ කොණ්ඩෙට සතියකට දෙපාරක් විතර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් මම හදන්නේ දොඩම් යුෂ වීදුරුවක් බොන්න. අපේ හිසකෙස් වර්ධනයට පළතුරු එරවලු අපිට අත්‍ය අවශ්‍යම දෙයක්. ඔයාට පුළුවන් දවසකට ඔයාගේ ආහාර වේලට එළවලු හරි පළතුරු හරි එකතු කරගන්න. මේ වගේ ජූස් එකක් විදිහට අපි බොනවා නම් අපේ ඇඟට ඉක්මනටම මේවා අවශෝෂණය කරගන්න පුළුවන්. ඔයත් ගෙදර තියෙන මොනවා හරිම එළවලුවක් අරගෙන, පළතුරක් අරගෙන ඔයාට පුළුවන් ජූස් එකක් හදලා ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න. ටෝන් එක ඇප්ලයි කරලා පැය භාගයකට පස්සේ ඔයාගේ ඇඟිලි වලට ඔයාට මෙහෙම දැනේ. සේ ඔයාට තියෙන්නේ ඇල් වතුරින් ඔයාගේ කොණ්ඩේ හෝදලා අරින්න. මේ විදිහට අපි කොණ්ඩේ හොඳට හෝදලා ඇවිල්ලා අර සුපුරුදු විදිහටම අපේ කොණ්ඩේ පරිස්සමට පිහදා ගන්න ඕනේ. දැන් කොණ්ඩේ හොඳට වේලෙන්න ඇරලා ඔයිල් ඇප්ලයි කරන්න තමයි ඊළඟට තියෙන්නේ. මේ විදිහට මගේ තෙල් එක අරගෙන මම මේක ඩබල් බොයිල් කරන එක තමයි මේ කරන්නේ. මේ වගේ චූටි බූලු වෙද්දී ඉක්මනටම මේ අපේ තෙල් එක ගන්නයි තියෙන්නේ. මගේ ඔයිල් එක ගැන කියනවා නම් මේක හදන්නේ අපේ අම්මා. මේක හදනකොට මම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. ඔයිල් ඇප්ලයි කරන එකත් අනිවාර්යෙන්ම ඔයා සතියකට දෙපාරක් හරි ඔයාගේ කොණ්ඩෙට කරන්න ඕනේ. මේ විදියට හොඳට ඔයාගේ ස්කල්ප් එකට රොදෙන් රොදේට ඇප්ලයි කරලා හොඳට මසාජ් කරන්න අමතක කරන්න එපා. අපි හොඳ මසාජ් එකක් කොණ්ඩෙට දෙන තරමට අපේ කොණ්ඩේ හොඳට වැවෙන එක සිද්ධ වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ ඇයකට පස්සේ අපේ කොණ්ඩේ හොඳට හෝදලා හරින්න. ඇයකට වඩා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වුණාට මම අද හිටියේ පැයයි. දැන් තියෙන්නේ මගේ නාගන්න වෙලාව. එහෙනම් එන්න මාත් එක්ක නාගන්න.
අපි අද දවසේ කරපු හෙයා ට්‍රීට්මන්ට් වලින් පස්සේ අන්තිමට ඔයිල් නේ ඇප්ලයි කරේ. අපි මේ ඔයිල් අනිවාර්යෙන්ම අපේ කොණ්ඩෙන් අයින් කරගන්න ඕනේ. ඔයාට පුළුවන් මේකට රසායන ද්‍රව්‍ය අඩු ෂැම්පෝ එකක් පාවිච්චි කරන්න. මේ විදිහට අපේ කොණ්ඩෙට හොඳට ෂැම්පෝ ගාලා පරිස්සමට අතුල්ලලා ඇල් වතුරින්ම හෝදන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ කන්ඩිෂනර් ඇප්ලයි කරගන්න. කන්ඩිෂනර් ඇප්ලයි කරද්දී ඔයා සතියකට 3 වතාවක් විතර කන්ඩිෂනර් ගෑවහම හොඳටම ඇති. හෙයා කෙයා ටික ඉවර වෙලා මම නාගෙන ඇවිල්ලා දැන් කරන්නේ කොණ්ඩේ හිමීට පිහදාන එක. ඔයා මේ විදිහට කොණ්ඩේ හිමීට තෙත හින්දලා තෙතම ගතියෙන් ඔයාගේ කොණ්ඩේ කවදාවත් පීරන්න යන්න එපා. ඒකෙන් අපේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ පීරන් නැතුව අපේ කොණ්ඩේ ෂයිනි ලුක් එක බලන්නකෝ. කොණ්ඩේ වේලුණාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට හෙයා බ්‍රෂ් එකක් අරගෙන අපේ කොණ්ඩේ පීරන්න. ඔයාලට පේනව ඇති කොණ්ඩේ ඩ්‍රයි ගතිය ගිහිල්ලා ඉනිදු ෂයිනි ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. මම අද කියලා දුන්න හෙයා මාක්ස් එක, හෙයා ටෝන් එක, හෙයා ඔයිල් එක පාවිච්චි කරලා ඔයාලටත් පුළුවන් නිරෝගී දිදුලන කෙස් කළඹක් ලබා ගන්න. මේ ට්‍රීට්මන්ට් ඔක්කොම කරත් ඔයාගේ කොණ්ඩේ ඔයා තාමත් හෙයා ඩ්‍රයි කරනවා නම්, හෙයා අයන් කරනවා නම් අපේ කොණ්ඩේ ගොඩාක් ඩැමේජ් වෙනවා මෙන්න මේකෙන්. ඔයත් මේ දේවල් කරනවා නම් මේක අදම නවත්තන්න. හදිස්සියකට ඇරෙන්න ඔයාගේ කොණ්ඩේ මේ දේවල් ඔයා කරන්න යන්න එපා. අවසේ අවසානෙට අනිවාර්යෙන්ම මම කරන දෙයක් තමයි මගේ කොණ්ඩේ ගොතා ගන්න එක. මේකෙන් අපේ කොණ්ඩේ දිගු වෙනවා වගේම අපිට එලි වෙනකම්ම අවුල් නැතුව අපේ කොණ්ඩේ තියාගන්න පුළුවන්. කොණ්ඩ බෝල් පාවිච්චි කරද්දී මෙන්න මේ වගේ ස්ක්‍රන්චි එකක් ඔයාගේ කොණ්ඩේට පාවිච්චි කරන්න ගැට ගැහෙන්නේ නැහැ, රිදෙන්නේ නැතුව අපිට කොණ්ඩේ පරිස්සම් කරගන්න පුළුවන් මේ වගේ බෝල් බෑන්ඩ් එකක් පාවිච්චි කරන එකෙන්. ඊළඟට කොණ්ඩේ ගොතාගත්තට පස්සේ මම නිදිය ගන්න තමයි හදන්නේ. ඔයා නිදාගත්තත් හොඳ නිින්දක් ලබා ගන්න නම් කපු සිනිදු කොට්ටයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. අමතක නොකර මාව subscribe කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. Bye bye.